අයිබවන් සුභ දිනයක් පාර්ථනා කරනවා. පෝලිමේ මැරෙන් නැතුව චිරාකාරයක් ජීවත්වෙන් එකයි මං අද කියල දෙන්න යන්නේ. ගොඩක් දෙන ඔබ දකින්න ඇති මේ පසුගේ දවස්සුලින්දලා මේ වීඩිය කරන දවස දක්වාම මතන් තව මේ තිබුණ මේ ගැටලු ඉදිරියටත් පෝලිමේ අපේ තරුණ ජීවිත කාලේ නැතිවෙනවා. ව්‍යපත් ජීවිතත් ඒ ආකාරය නැතිවෙනවා. ඇයි මේ නැතිවෙන්නේ? හේතුව තමයි එක කට, දෙක බඩ, තුන හිත. මතක තියාගන්න ගොඩාක් වෙලා ඔබ පෝලිමේ ඉන්නකොට අපි දැක්කා මේ පෞගේ කාලේ ජීවිත අහිමි වෙන්න ප්‍රධාන හේතු වුණේ එක තමයි අධික ලෙස මත්පැන් පානය. රාත්‍රී කාලේ ඉන්නකොට වෙනම කල්චර් එකක් ලැස්ති වුණා, සකස් වුණා, වෙනම සංස්කෘතියක් සැදුනා. විශේෂයෙන්ම ත්‍රිවිල් ඇත්තෝ එහෙම එකතු එකතු වෙලා බොන්න. ඒකට අපි අනිත් ඇත්තත් එකතු වුණා. එකතු වෙලා දැන් බොන්න පටන් ගත්තා. බීලා කන්නේ මොනවද? ඔබේ බයිට්ස් වර්ග කන මස් මාංශ ගන්නවා. ඒවයි තෙල් ගතිය අධිකයි. ඊට පස්සේ ඔබේ හෘදයට ප්‍රශ්න එනවා, පීඩා එනවා. එහෙම මැරෙන්න පටන් ගත්තා. දෙවෙනි එක මැරෙන්න පටන් ගත්තා. අධික ලෙස නිදිමැරීම නිසා ඔබේ බ්ලඩ් එක ලේවල උකු ගතිය කාලෙත් තිස් එක දිගට කරනට වැඩි වෙනවා. ඒකෙන් මැරෙන්න පටන් ගත්තා. තුන වතුර බොන ප්‍රමාණය අඩු වුණා. මේකත් හાર્ට් එකට බලපානවා. හතර මානසික පීඩනය, ආවේගය, ප්‍රචණ්ඩත්වය මනසේ, ඒව නිසාත් මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පටන් ගත්තා. ඒ නිසා මම කියන්නේ ඔබේ මරණය මතක තියාගෙන ඔබේ මරණයෙන් රජයට දැනුම් දීමක් කරන්න බෑ. ඒකේ දැනුම් දීම සිදු වෙන්නේ ඔබට ආදරය කරන ඔබේ ස්වාම භාර්යාව, ස්වාම පුරුෂයා, ඒ වගේම ඔබේ ඥාති හිත මිත්‍රාදීන් දරුවන්ට තමයි ඒකේ පාඩුව සිදුවෙන්නේ. ඒ නිසා මම නිතරම ඔබෙන් ඉල්ලනවා තෙල් නැහැ කියලා ඔබ මැරෙන්නේ නැහැ. ඔබට රාත්‍රී කාලයේ පුළුවන් තරම් තෙල් පෝලිමේ ළඟින් එක ඉන්න එක නතර කරන්න. එimhe ඉන්නවා නම් මම මේ කියන දේවල් ටික ඔබට කරන්න සිදුවන ඔබේ ජීවිතය බේර ගන්න. ඒ නිසා මම මේ කියන තම සරල අභ්‍යාස ටික කරලා බලන්න. පළවෙනි එක තමයි ඔබ මේ තෙල් පෝලිමේ ඉන්නට මුත්‍රා කරන්න යනවා කියලා හිතන්න එපා. ඕනතර යන අවස්ථා තියෙනවා. පුළුවන් තරම් අඩු ගානේ වතුර ලීටර් දෙකම ආරක් විතර පානය කරන්න. නිතර නිතර වතුර බොන්න. දෙවෙනි එක තමයි හොඳට හුස්ප ගැනීම පුරුදු වෙන්න. ඔබ මේකට කියනවා අපේ යෝග භාෂාවේ නාඩි ශුද්ධි ප්‍රාණායාම කියලා. ඔබ මේ මහපට ඇඟිල්ල මෙන්න මේ දකුණ වහලා සෙමී හුස්ම අර ගන්නවා. මෙන් බලන්න හෙමින් ගත්තා. වම වහලා මේ හුස්ම හෙමින් ඊට වැඩි කාලයක් අරන් දකුණෙන් පිට කරනවා. ආපහු සෙමින් දකුණෙන් අරගෙන සෙමින් වමෙන් පිට එක වටය. ඒ වගේ වාර 21ක් විතර කරන ඔය ඉන්න කාලේ අඩුම ගානේ පැයෙන් පැයට වගේ කළක් කමක් නැහැ. ඊළඟ අභ්‍යාසය තමයි හાર્ට් මසාජ්. මේක එනකොට මතක තියාගෙන හෘදයට තමයි පීඩනේ එන්නේ. ඔබ දකින්න ඇති ගොඩාක් දැන උගත් අය මරණයෙන් බේරගත්ත අපේ පෞගේ කාලේ හાર્ට් ඇටැක් ආපු හැටිය රෝහල් වලට ගෙනියන්නට පහසුකම් නැති නිසා එක විට මැරෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඔබේ ඥාති මිත්‍රාදීන්ව බේර ගන්න පුළුවන්, යහළුවා බේර ගන්න පුළුවන් මේ හાર્ට් මසාජ් එක කරන්. ඔබ මේ අත් දෙක, ඒ කියන්නේ ඔබේ මේ දකුණු අත උඩ වම් අත හෝ වම් අත උඩ දකුණු අත, ඒක ගැටලුවක් නැහැ. සියලු ඉවර වෙලා හෘදයට තියලා හොඳට පම්ප් කරන්න. හොඳට මසාජ් කරන්න. මසාජ් කරනකොට මොකද වෙන්නේ? ඔබ දකින්න ඇති පෞගේ කාලේ වීඩියෝ එකක් සංසරණය වුණා. එහෙම මනුස්සයෙක් බේරගත්තේ අහනවා මට මොකද වුනේ කියලා. ඒ වගේ. ඒක දැන් මේ අභ්‍යාස ක්‍රමේ ලෝකයේ අනිත් රටවල් වල අය සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් වල වැඩ කරන අය පවා දන්නවා. ඒ අය පවා දන්නවා මේ මසාජ් එක කරලා ටග්ගාල ෂෙඩිකෝ බේර ගන්න. ඉතින් අපි ලංකාවට ඒක දැනුමක් නැහැ. ඔබ මේ රෝහල් ඔබට රෝහලට යන්න වෙයි, එහෙම නැත්නම් උසාවිය යන්න වෙයි, එහෙම නැත්නම් පොලිස් වලට ලඟින්න වෙයි කියලා මේ මනුස්සගේ ජීවිතේ බේර ගන්න නැතුව ඉන්න එපා. මොකද මතක තියාගන්න මනුස්ස ආත්මේ තව මනුස්සගේ ජීවිතේ බේර ගන්න තියෙන අවස්ථාවක් තියෙනවා නම් ඒක මහඟු කුසල කර්මයක්. ඉතින් ඒකෙන් මිදෙන්න යන්න එපා. වහා ඉදිරිපත් වෙලා වෙනත්තා වැඩක් නැහැ. ඔබ අත් දෙක තිබ්බ හෘදයට පුළුවන් තරම් පම්ප් කරා. හුස්ම අර ගන්න. ඔබ හුස්ම අරන් පිට කරගන්න. හුස්ම ගන්න පිට කරමින් මේක කරන්න. ඒක. වාර 21ක් විතර කරා. දෙවෙනි එක තමයි ඔබ ඔහොම ඉන්නකොට ඔබට පපුවේ කැක්කුමක් වේදනාවක් ආපු විගස මේ හෘදේ මසාජ් කරන මේ බලන්න. ඔන්න මම මසාජ් කරනවා. තුන මේ වාර 12ක් විතර මේ වටේ ගහන්න. වාර 12ක්. හතර මේ ආකාරය ඉදලා ආපහු තට්ටු කරන්න. පහ මෙම අත් තියලා හොඳට උස්ප ගන්න මේ බලන්න.
හුස්ම ආරම් පිට කරනවා. හ හ 12ක් කරන්න. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ කරන්න ඕන පළවෙනි එක නාඩි ශුද්ධි අභ්‍යාසය, දෙවෙනි එක හાર્ට් එක මසාජ් කරන එක, තුන්වෙනි එක TFT කියන එක, ටැපින් හීලින් කියන මසාජ් එක. මේ ආකාරයට මේ මැදගිල්ලයි වෙදගිල්ලයි අරගෙන හිස මුදුනට තට්ටු කරන්න. අඩු ගන්න නම් පාර. මෙම තට්ටු කරන්න. මෙන්න මේ ටික මම ඔබට වෙනම රූපයක් මගින් මේක පෙන්වන්නම්. මේක තට්ටු කරන්න. මෙන්න මේ තට්ටු කරන මේ ටැපින් හීලින් මේ ඇහැ යට, ඊට පස්සේ නාසය යට, තොල්පෙති යට, මේ කොලබෝන් එක, මේ යට 9යි මේක. කරලා ආවම මෙතනට ඇවිල්ලා වාර 3ක් යන්න. ගිහින් හොඳට හුස්ම අරන් පිට කරන්න. එහෙම කරනකොට මොකද වෙන්නේ? අපේ තියෙන නාඩි වලට මේකේ වෙන මේක විදුලියක් වගේ උත්පාදනය වෙලා ලොකු බලපෑමක් ඇති වෙලා මානසික පීඩනය ආතතිය නැති වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ ටික කරනවා නම් ඔබට පුළුවන් ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඊළඟට මම මේකෙන් කක් බලාපොරොත්තු වෙන්නේ ආවේගයේ පීඩනය. මේ වෙලාවේ ඉන්නකොට අපේ ත්‍රිවිල් ඇත්තෝ වාහන ඇත්තෝ ගොඩක් අය පීඩණයෙන් ඉන්න. හදිස්සියකක් ඔබ මැදට දැම්මොත් ඔබට පිහියෙන් අයිනවා. ඒ සත්‍යයේ ඒ තරම් ප්‍රචණ්ඩත්වයකින් මේගොල්ලෝ පෙරෙන්නේ. ඉතින් ඒ නිසා මතකන ඔබ ඔබේ මනස නිවා ගන්න, මනස ශාන්ත කරගන්න, සැහැල්ලු කරගන්න මේ අභ්‍යාස ටික කරන්න. මේ අවසාන කරපු අභ්‍යාසයේ රූපයත් මම දාලා ඇති. මේක වාර 9ක් කරන්න. කරලා හොඳට දැන් මෙහෙම අභ්‍යාසය කරලා ඉවර වෙලා හොඳට හුස්ම අරගන්නවා. අරගෙන ඉවර වෙලා පිට කරනවා. හ ඉවරයි. ඒක කරන්න කලහම් පස්සේ ඔබට පෙට්‍රල් පොලිමේ මැරෙන්න වෙන්නේ නැහැ. කෙසේ වෙතත් පොලිම එතනදි වෙනකොට නැති වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ හැම සුවපත් වෙනවා, නිදුක් වෙනවා, නිරෝගී වෙනවා. හරි ඕම් ශාන්ති ශාන්ති.